ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත ටීවී YouTube channel එක අදම subscribe කරන්න. විරාමෙන් අනතුරු අපි නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතු වෙන්නේ ආදරණීය ජීවිතය තුලින් අද දවසේදී ඔබ වෙත ගෙනෙන ආයු විශේෂාංගයත් එක්ක එකතු වෙන්නේ. අපි කලින් කිව්වා අපි ප්‍රථමාධාර ක්‍රම පිළිබඳව කතා බහ කරනවා කියලා මේ විශේෂාංගය තුලින්. අපේ ජීවිතයේ ඕනම අවස්ථාවකදී අපිට හදිසි අනතුරු සිද්ධ වෙන්න පුළුවන්. ඒක මට වෙන්න පුළුවන්, ඔබට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබේ ළඟම ඉන්න කෙනෙක්ට සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ඔබ මේ ප්‍රථමාධාර ක්‍රම පිළිබඳව දැනුවත්ව සිටිනවා නම් ඒ පිළිබඳව වටිනාකම මොන වගේද කියන කාරණය ඔබට දැනගන්නට හැකියාව තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳව කතා බහ කරන්න අපි අපේ මැදිරියට ආරාධනා කළේ මොණරාගර දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිණි සුජීවා ජයසිංහ මහ අයිබෝන් සුබ උදෑසන. අයිබෝන්, අපි මුලින්ම ඔබතුමියගෙන් දැනගන්න කැමති, දැන් ප්‍රථමාධාර කිව්වහම විවිධ ප්‍රථමාධාර ක්‍රම තියෙනවා. ඇත්තට මොකක්ද මේ ප්‍රථමාධාර කියන්නේ මොකක්ද කියලා අපි ආරම්භයක් ගමු. ඇත්තටම අද දවසේදී ඉස්සෙල්ලම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාව අපිට ලබා දීම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක අපේ ඩාල්පනා පීඩේ වෛද්‍ය සේවා සෑට, ඒ වගේම අපේ හෙද අධ්‍යක්ෂිකාව එම් සමන්මලි මහත්මියට, ඒ වගේම අද දවසේදී මේ අවස්ථාව ලබා දුන් සියත ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු ඔබ සියලු දෙනාට. ඔබතුමිය මගෙන් ඇහුවා මොකද මේ ප්‍රථමාධාර කියලා කියන්නේ කියලා. ඇත්තටම ප්‍රථමාධාර කියලා කියන්නේ අපි හදිසි අනපේක්ෂිත අවස්ථාවකදී අපිට අනතුරක් වෙන්න පුළුවන්. ඇත්තටම අනතුරක් විතරක් නෙමෙයි, රෝගී තත්ත්වයකට පත් වෙන්නත් පුළුවන්. අන්න ඒ අවස්ථාවකදී අපි රෝගියාව රෝහලක් කරා ගෙන එන්න කලින් අපිට ලබා දෙන්න පුළුවන් ආධාරය නැත්නම් උපකාරය තමයි අපි ප්‍රථමාධාරය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ ප්‍රථමාධාර ගැන කතා කිරීමේදී මම මතක් කරන්න ඕනේ, අපි ප්‍රථමාධාර ලබා දෙන්නාට වඩා හැම වෙලෙම බලන්න අවශ්‍යම දේ තමයි මොකද්ද අපි මේ වළක්වා ගැනීම සඳහා කළ යුතු දේ කියලා. අනිත් එක තමයි හැම වෙලෙම අපි මේ ප්‍රථමාධාර ලබා දෙන්න ගිහිල්ලා තවත් කෙනෙකුට මේ තියෙන තත්ත්වයට වඩා වැඩි හානියක් නොකර සිටීම. ඉතින් අපි ඒකට කියනවා සර්ණමේ නීතිය කියලා, නැත්නම් ගෝල්ඩන් රූල් එක කියලා. ඉතින් ඊළඟ කාරණේ තමයි ප්‍රථමාධාර ලබා දීමේදී අපි බලා, ඒ කියන්නේ අපි තුළ තියෙන ඕනේ අරමුණු කීපයක්. ඉතින් ඒ අරමුණු වලින් පළවෙනි අරමුණ තමයි මම මේ ප්‍රථමාධාරය දෙන්න යන්නේ තව කෙනෙකුගේ ජීවිතය බේරගන්න. ඊළඟ එක තමයි අනතුරක් වන පුද්ගලයාගේ අනතුරු තත්ත්වය වළක්වා ගන්න. කියන්නේ ඒ අනතුරු තවදුරටත් වැඩිවීම වළක්වා ගන්න. තුන්වෙනි කාරණේ තමයි මේ අපි සමහරලාට ප්‍රථමාධාර දීලා අපි සුව කරන රෝගියා ඉක්මන් සුවයක් ලබා ගන්න ඕනේ. ඉතින් ඒකට ආධාර කිරීමත් අනිත් අපේ අරමුණ වෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් අපිට බලන මේ ප්‍රථමාධාරය කියන එක හඳුන්වන්නේ. ඔබතුමිය ඔහොම කතා බහ කරනවා අරමුණු තුනක් කරහා මේ ප්‍රථමාධාර ලබා දෙන්න පුළුවන් කියන කාරණේ. එතකොට දැන් මේ අරමුණු හැමෝගෙම හිතේ තියෙන්න පුළුවන් මම මෙයාට උදව් කරන්න ඕනේ, මෙහෙම අසනීපයක් හදිසි අවස්ථාවයක් වුණාම උදව් කරන්න ඕනේ කියලා. හැබැයි හැමෝටම මෙහෙම ප්‍රථමාධාර ලබා දෙන්න පුළුවන්කම තියෙනවද? මොනවද උන්නේ පිළිබඳව දැනුවත් විය යුත්තේ? ඇත්තටම ඕනෙම කෙනෙකුට ප්‍රථමාධාර ලබා දෙන්න පුළුවන්. ඔබතුමිට ප්‍රථමාධාර ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒකෙදි අපිට අවශ්‍ය වෙන්නේ මේ ප්‍රථමාධාර ලබා දෙන්න ගිහාම අර මම කියපු සර්ණමේ නීතිය තියෙනවනේ, පළමුව හානි නොකළ යුතුයි කියන එක, මේක මතකේ තියෙන්නම ඕනේ. දෙවෙනි කාරණේ තමයි ප්‍රථමාධාර ලබා දීමේ අරමුණු තුන, මේ කාරණා තුනත් මතකේ තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි අපි හැම වෙලාවම ප්‍රථමාධාර කියන්නේ මොනවද? ඒතකොට අපිට එක එක අවස්ථාවලදී දෙන්න පුළුවන් ප්‍රථමාධාර මොනවද කියන එක අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම ඉගෙනගෙන එක දවසකින් නවත්තන්න බෑ. අලුතෙන් දැන් වෛද්‍ය ක්‍රම වෙනස් වෙනවා, අලුත් අලුත් දේවල් එනවා. ඉතින් ඒක නිසා අපි නිරන්තරයෙන් මේ ප්‍රථමාධාර පිළිබඳව තියෙන අපේ දැනුම මේ වැඩි දියුණු කරගන්න ඕනේ, නැත්නම් අප්ඩේට් කරගන්න ඕනේ. එතකොට අපි හැමෝටම ප්‍රථමාධාර දෙන්න පුළුවන්. ඇත්තටම ප්‍රථමාධාර අපි රෝහලක් ගත්තාම වෛද්‍යවරු ඉන්නවා, ඊළඟට හෙදියන් ඉන්නවා, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉන්නවා. අපිට රෝගියෙක් ආපුවාම අපි රෝහලේදී අපි කණ්ඩායමක් විදිහට එකතු වෙනවා. හැමෝම එක එක වැඩ බෙදාගෙන තියෙනවා. ඒ වගේම අපිට උපකරණ තියෙනවා. බෑන්ඩේජ් තියෙනවා, ප්ලාස්ටර් තියෙනවා, ඊළඟට බෙහෙත් වර්ග තියෙනවා. ඉතින් අපිට රෝගියාට ඉක්මනට සුවය ලබා දෙන්න පුළුවන් වෛද්‍ය අපි සියලුම කාර්ය මණ්ඩලයක් විදිහට. හැබැයි ප්‍රථමාධාරයක් දෙන්න අපට සිද්ධ වෙන්නේ ඔබ දන්නා පරිසරයේදී.
එක්ක පාසලක වෙන්න පුළුවන්, නැත්නම් මේ වගේ ගොඩනැගිල්ලක් ඇතුළේ වෙන්න පුළුවන්, නැත්නම් කර්මාන්ත ශාලාවක වෙන්න පුළුවන්. විවිධ තැන්වලදී එහෙම නැත්නම් අපි බස් එකේ යනකොට දුම්රියේදී ඕනම අවස්ථාවක ප්‍රතිමාදාල දෙන්න පුළුවන්. අපිට පුළුවන් වෙන්න ඕනේ ප්‍රතිමාදාල දෙන්න යන ඔබ මම අපි හැමෝටම පුළුවන් වෙන්නේ මේ ආවට පරිසරයේ තියෙන යම් යම් ද්‍රව්‍ය උපයෝගී කරගෙන මේ ප්‍රතිමාදාල දෙන්න. ඉතින් ඒකට අපිට සමහර වෙලාවට කාඩ්බෝඩ් එකක්, ෆයිල් කවරයක්, එහෙම නැත්නම් ගඩොක් හැටියක්, නැත්නම් ලී කොටයක්, එහෙම නැත්නම් ලෑල්ලක්, මේ වගේ දේවල් උපයෝගී කරගෙන අපි කොහොමද ප්‍රතිමාදාල දෙන්නේ කියන එක අපි හොඳින් දැනගෙන ඉන්නවනම් අපි හැමෝටම ප්‍රතිමාදාල දෙන්න පුළුවන්. අපි බලමු, මම ඔබට මේ පළවෙනි වීඩියෝ එකක් තියෙනවා, ඒකේ පෙන්නනවා කොහොමද අපි මේ රෙදි කෑල්ලක් අරගෙන කොහොමද අපි ගොඩක් තැන්වල ආවරණය කරගන්නේ, තුවාලයක් ගැට ගහන්නේ. ඒක අපි දැන් බලමු. ඔව්, අපි මේ වීඩියෝ දර්ශනය නරඹන ගමන් කතා බහ කරොත් ඇත්තටම කොහොමද එහෙම කරන්නේ? එහෙම කරන්න අපි මේ පිළිබඳව ඇත්තටම පුහුණුවක් ලැබලා තියෙනවනේ. අපි ගියමුකෝ දැන් මේ බලන්න, මේක පෙන්නනවා. ඒකෙදි අපිට පෙන්වන්නේ කොහොමද අපි මේ රෙදි කෑල්ලක්, හතරස් රෙදි කෑල්ලක් අරන් මේක දෙකට නැමුවාට පස්සේ මේක තුම්මුළු ආකාරයේ මේ බැන්ඩේජ් එකක් වෙනවා. ඉතින් මේ ශරීරයේ හිසේ සිටන් පාදාන්තය දක්වා තියෙන සියලුම කොටස් අපිට මේකෙන් ආවරණය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේ ඕනෑම අවස්ථාවකදී මේ පෙන්වන්නේ පපුව ප්‍රදේශයේ, එහෙම නැත්නම් පිට ප්‍රදේශයේ පිච්චුන වෙලාවක, නැත්නම් තුවාලයක් වුණ වෙලාවට අපිට රෙදිපටි වලින් ගැට ගන්න අමාරුයි. හැබැයි අර තුම්මුළු ආකාරයේ වෙලුමක් නැත්නම් රෙදි කෑල්ලක් ගත්තොත් අපිට මේ වගේ රෝගියා ආවරණය කරගෙන රෝහලක් කරා අරගෙන ඉන්න හැකියාව තියෙනවා. අපි හිතමු මේ දැන් උරහිසේ තුවාලයක් කියලා. ඉතින් ඒ වගේ තැනකටත් මේ අර තුම්මුළු රෙදි කෑල්ල අරගෙන, නැත්නම් අපි කියන තුම්මුළු වෙලුමක් කියලා, මේ ආකාරයෙන් අපිට ගැට ගහගෙන රෝගියා අරන් එන්න පුළුවන්. ඒකයි අර මම හැම වෙලෙම සඳහන් කරේ, අපිට ඕනේ කරන්නේ ඉතා කුඩා දෙයක්. හැබැයි අපි ඒක ඉගෙනගෙන තියෙන්න ඕනේ මේක හරියට කරන්නේ කොහොමද කියන එක. හදිසි අවස්ථාවකදී අවට පරිසරයෙන් හරි මේ උපකරණ භාවිතා කරලා ඒ ප්‍රථමාදාරය ලබා දෙන්න තමයි දැනුවත් විය යුතු. ඔව්, ඇත්තටම ප්‍රථමාදාරවලදී අපි ලබා ගන්නේ අවට පරිසරයේ තියෙන දේවල්ම තමයි. සමහරවිට ප්‍රථමාදාර බොක්සස් හදලා තියෙන ඒවා තියෙන්නත් පුළුවන්. නමුත් අවට පරිසරයේ ඕනම තැනකදී, කැලේකදී, පාරකදී, වාහනයකදී, ඕනම තැනකදී පාවිච්චි කරන්න මේ වගේ දේවල් අපිට භාවිතා කරන්න පුළුවන්. දැන් ඔබට පේනවා අර යටිපතුලක ඇණයක් ඇනෙන්න පුළුවන් හදිසි යනකම. අපේ ළඟ ලොකු ලේන්සුවක් තියෙනවා නේද, පිරිමැයි ගවන ලොකු ලේන්සු තියෙනවා නේද, එහෙම නැත්නම් අපේ බෑග් එකේ ඔයගේ රෙදි කෑල්ලක් තියෙනවා නම් ඒක අපිට නමලා අරගෙන ඒ විදිහට ගන්න පුළුවන්. මේ නම් අපි සමහරට අපි රෝහලක දිනම් වගේ නම් බැන්ඩේජ් එකක් වගේ දෙයක් මේ වගේ දෙයකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔව්, දැන් ප්‍රථමාධාර ක්‍රම ගැන කතා බහ කරද්දී විවිධ ප්‍රථමාධාර ක්‍රම තියෙනවා. සාමාන්‍යයෙන් කිහිපයක් පිළිබඳව තමයි අපි මේ කතා බහ කරේ. දැන් අපි මුලින්ම මේ පිළිබඳව කතා බහ කරොත් දැන් ඕනම අවස්ථාවක ගින්නක් කියන්නේ හදිසියේ ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. ඒක සේවාවක් කරන ස්ථානයක වෙන්න පුළුවන්, නැත්නම් කර්මාන්ත ශාලාවක වෙන්න පුළුවන්, හදිසි අවස්ථාවක් නැති වෙන්න පුළුවන්. ගින්නක් ඇති වුණාම කෙනෙක් මොකද කරන්න ඕන ඉස්සෙල්ලම? හැම වෙලාවෙම අපි බය නැති කරගන්නත් ඕනේ. ඒ වගේම ලොකු ගින්නක් ආපුව ස්ථාවක ඒ ගින්න තියෙන තැනින් අපි මේ රෝගීන් ටික ඉක්මනට ඉවතර ගන්නත් ඕනේ. දැන් හැම වෙලාවකම ප්‍රථමාදාර ලබා දීමේදී අප පියවරයන් කීපයක් අනුගමනය කරන්න ඕනේ. පළවෙනි එක තමයි අපි මේ ගැන පොඩ්ඩක් විමසිලිමත් වෙන්න ඕනේ. මෙච්ච ලොකු ගින්නක්ද, එහෙම නැත්නම් මෙතන රෝගීන් කී දෙනෙක් ඉන්නවද, රෝහලක් ළඟ තියෙනවද, අපි උදව් ඉල්ලගන්නේ කාගෙන්ද? ඒ ගැන අපි අර විමසිලිමත් වෙලා මේ ගැන පොඩි තක්සේරුවක් අරගන්න ඕනේ. දෙවැනි අවස්ථාව තමයි අපි ගින්නක් වගේ ඕනෑම අවස්ථාවකදී ප්‍රථමාදාල දීමේදී අපි අනිත් අයගේ උදව් ඉල්ලන්නම ඕනේ. අපිට කෑ ගහන්න පුළුවන්, දුරකථනයකින් 1998 වගේ කතා කරන්න පුළුවන්, පොලිස් ස්ථානයකට නැත්නම් ඩිසාස්ටර් මැනේජ්මන්ට් යුනිට් එකක් තියෙනවා නම් ඒක නම්බර් එක දාන්න එහෙම කතා කරන්න පුළුවන්. ඒක කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ප්‍රථමාදාර ලබා දෙන්නේ. ඊළඟ රෝගියා ප්‍රවාහනය කරන්න ඕනේ රෝහලකට. ඒ වගේම වෛද්‍යවරයා ළඟට ගියාට පස්සේ අපි වෛද්‍යවරයාට කියන්න ඕනේ මේ රෝගියා එනකොට හිටපු තත්ත්වය, මං කරපු ප්‍රථමාදාර, ඒ ආදී වශයෙන් කීම තුළ එයාට ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔබ මගෙන් ඇහුවේ ගින්නකදි මොකද කරන්න කියලා. අපි ගින්න ඇවිල්ලා තියෙන පුද්ගලයා ඉක්මනට ලොකු රෙද්දක් තියෙනවා නම් රෙද්දකින් ආවරණය කරන්න පුළුවන්. අපි පොඩි කාලෙත් මේ අපි ඉගෙනගෙන තියෙනවා තෙමා ගැට ගෝණියක් දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට රෝගියා පෙරලගෙන ගිහිල්ලා ගින්න නිමා ගන්න පුළුවන්. අපි කොම ආයතනයක් ඇතුළු වගේ ගින්නක ඇවිලිලා ඉන්නවනම් අපි ඉන්න පැත්තේ දොර ජනෙල් අපි වහන්න ඕනේ. අපි අනිත් පැත්තේ දොර ජනෙල් මේ වෙලාවට අරින්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රථමාදාර ලබා දීමේදී ඒ රෝගියාට අපි ලබා දෙන ප්‍රථමාදාරය තමයි
අපි රෝගියාව ගලා යන ජලයට විනාඩි 20ක් 45ක් විතර එක දිගට අල්ලන්න ඕනේ පිළිස්සුණු ප්‍රදේශය. අපි කියමු ගින්න ඇවිලිලා ගින්නෙන් පිළිස්සුණු අවස්ථාවෙම අපේ දාලා තියෙන මුදුමාල වලු තියෙනවනම් සපත්තු දාලා තියෙනවනම් අපිට ඒවා ඒ වෙලාවෙම අයින් කරන්න පුළුවන්. ඒකට හේතුව ටික වෙලාවක් යනකොට මේ අවයව ඉදිමෙනවා. ඒතර මේක අපිට ගලව ගන්න බැරි වෙනවා. හැබැයි අපි නොකළ යුතු දෙයක්ත් තියෙනවා. ඒක තමයි අපේ ඇඟට ඇල්ලලා තියෙන ගවුම් එහෙම නැත්නම් මේ සපත්තු වගේ දේවල් කිසි විටකත් අපි ඉවත් කරන්නේ නැහැ. මොකද ඒකත් එක්ක අපේ මේ හැම ගැළවිලා යන්න පුළුවන්. ඔබ දන්නා වතුර දාන්න කියනවනේ ගින්න නිවා ගන්න. ඒ අවස්ථාවේදී දිය බුබුලු වෙන්න පුළුවන්. බොහෝ අය කරන්නේ මේ දිය බුබුලු කඩනවා. ඉතින් ඇත්තට මේක වැරදි දෙයක්. එහෙම කඩන්න එපා කියලා කියනවා. ඉතින් ඒ ආකාරයට අපිට පුළුවන් රෝගියාගේ බිය දුරු කරමින් අර වතුර දාගෙන හරි රෝගියාව රෝහලක් කරා අරගෙන එන්න. දැන් ගොඩක් වෙලාවන්වලදී මේ නිවසේදී සිද්ධ වෙන්න පුළුවන් අනතුර තමයි විශේෂයෙන්ම කුඩා දරුවන් ඉන්න නිවසක නම් කුඩා දරුවෝ නිතරම ඔය වගේ වැඩ කරන්න යනවා පුච්ච ගන්න අවස්ථා තියෙනවා. එතකොට දෙමව්පියන් විදියට ඕන් මොන විදිහට දැනුවත් වෙන්න ඕනේ? ඇත්තටම මේකත් ඉතාමත් මේ බරපතල ලෙස සිද්ධ වෙන දෙයක්. මම රූප රාමුවකුත් මේකම තියෙනවා අපිට බලන්න පුළුවන්. මොකද අපි සමහරවිට අම්මා කිරි හදනවා දරුවාට. ඒක මේසු තියෙනවා. ඒ මේසේ අපි කියමුකෝ මේ රෙද්දක් දාලා තියෙනවනේ. ඊළඟ දරුවා ඇවිල්ලා මේක අදින්න පුළුවන්. ඉතින් වතුර එක රෙද්දා තියෙනවා. එතකොට බබා පිච්චෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි සමහර අවස්ථාවලදී අපි දන්නවා අපි තාමත් බබා නාවන්න බේසෙමකට වතුර දානවා. ඉතින් ගොඩක් වෙලාවට අපි කරන්නේ උණු වතුර එක දාලා ඊට පස්සේ ඇල් අතර ගේන්නේ. හැබැයි ඒක වැරදි. අන්න ඒ වගේන් අපි වළක්ව ගන්න ඕනේ. තව එකක් තියෙනවා. දැන් අපි බලමු ඉස්කෝලේක නම් කුණු එකතු කරලා පිට්ටනියක් අයින මේක ගිනි තියෙනවා. ගෙදරකත් ඒ වගේ දේවල් කරනවනේ. ඉතින් සමහර වෙලාවට මේ හවස් වෙලාවට ගිනි තිබ්බට පස්සේ මේ ගින්න නිවෙන්නේ නැහැ. දරුවෝ පහුවදාට සෙල්ලම් කරනවා දුවගෙන ගිහිල්ලා මේ ගින්නකට වගේ වැටෙන්න පුළුවන්. ඉතින් අපේ හෙද ජීවිතේත් අපි දැකලා තියෙනවා හැම දේවල්. ඒතර ඒ වගේ පිළිස්සෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම දෙමව්පියන් විදියට තියෙන වගකීම තමයි මේ දේවල් වළක්ව ගන්න එක. අපි බබා නාවන්න යනවා නම් අපි ඇල් අතර දාලා පස්සේ උණු අතර දාන්න ඕනේ. අපි අර තේ හදන තැන දාලා තියෙනවා නම් මේසෙට මේස රෙද්දක් අපි ඒ වගේ දේවල් අයින් කරලා තියෙනවා. දෙමව්පියන් විශේෂයෙන් මේ පිළිබඳව කල්පනාකාරී විය යුතුයි. ඇත්තටම ඒ වගේම තමයි මේස අපි දැන් කතා කරොත් දැන් විදුලි සර වැදෙනවයි කියන කාරණයක් නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා බොහෝ පිරිසකට. එතකොට මේ අධිබලති විදුලි රැහන් තමන්ගේ නිවස ළඟ හෝ නැත්නම් තමන්ට පේන මානේ තියෙනවා නම් කොහොමද මේ දේවල් වලින් පරිස්සම් වෙන්නේ? ඔව් ඇත්තටම හැම වෙලෙම මම කියව වළක්වා ගැනීම තමයි ඉතා වැදගත් කියලා. ඉතින් සමහර ලාට අපි අයන් කරන එක අයන් ඔබ දැකලා ඇති වයර් එක ඇඹරලා ඇඹරලා සමහරට එතන ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම වළක්ව ගන්න ඕනේ. ඒ වගේම ස්විච් තියෙන ඒවා දරුවන්ට අත නොදින තැන් වලින් අපි සකස් කර ගන්න පුළුවන්. ඒකත් ඉතා වැදගත් වෙනවා. අපි හිතමු හදිසියේ විදුලි සර වැදුනා කියලා. ගෙදරදී නම් අපි ඉස්සෙල්ලාම මේන් ස්විච් එක තමයි ඔෆ් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි රෝගියා ළඟට යන්නේ. එතන තියෙන ස්විච් එක ඔෆ් කරන්නේ. ඒ වෙලාවේ අපි කල්පනා කරන්න ඕනේ මෙතන තියෙන වියලිදේ මොකද්ද? අපිට කෝටු කැල්ලකින් පුද්ගලෙක් අයින් කරන්න බෑ. ඉතින් අපිගේ වියලි රෙද්දක් තියෙනවා නම් බෙඩ්ෂීට් එකක් තියෙනවා නම් ඒ වගේ එකකින් අපි රෝගියා අයින් කරගෙන අවශ්‍ය ප්‍රථම ආධාර ලබා දීලා සමහර කෘත්‍රිම ශ්වසන වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් ලබා දීලා රෝගියා රෝහල් ගත කරන්න ඕනේ. අධිවිදුලි බල රැහන් තියෙනවා නම් ඒ තියෙන ආසන්නයේ ගස් කොළන් කපන්න පුළුවන්. පාළි යනකොට ඒ වගේ එකකට අහුණ කෙනෙක් නම් ගොඩක් වෙලාවට මිය ගිහිල්ලා ඉන්න පුළුවන්. හැබැයි අපිට උදව්වක් කරන්න අවස්ථාවක් තියෙනවා නම් අපි විදුලි බල මණ්ඩලයට මේ ගැන කතා කරලා ඒ විදුලිය විසන්ධි කරගන්න ඕනේ. විසන්ධි කරලා විතරක්ම ඇති විදුලිය විසන්ධි කළාද කියන බවත් අපි තහවුරු කරගන්න ඕනේ. ඔය විදිහට තමයි විදුලි සර වැදුනොත් ඔබ ප්‍රථම ආධාර ලබා දෙන්න ඕනේ. දැන් ඒ වගේම තමයි ලංකාවේ ඕඩම් ප්‍රදේශයක සර්පයින් ඉන්න පුළුවන්. සර්පින් ගැන කතා බහ කරද්දී සර්ප දර්ශන බොහොමයක් වාර්තා වෙනවා. දැන් වර්තමානයේ විදිහට මේ ඕනම ප්‍රදේශයක ඉන්න පුළුවන් සර්පෙක් තමයි කුණකටුව කියන්නේ. තෙලිස්ස කියනවා එහෙම නැත්නම් අපි. දැන් මේ කුණකටුවත් උග්‍ර විෂගණයට මේ මෑතකදී නම් කරලා තියෙනවා. සර්ප දර්ශනයක් වුණොත් කොහොමද ප්‍රථම ආධාර ලබා දෙන්නේ? අපි සර්පේ දැක්කහම සර්ප දර්ශනයක් වුණාමත් ඉතාමත්ම බියට පත් වෙනවා. මේ ඔබ දකින්නේ අපේ රටේ ඉන්න විසකුරු සර්පයන් කීප දෙනෙක්. ඉතින් මේ වගේ වෙලාවට අපි ওই බියවීම කියන එක තුළම අපිට ලොකු හානියක් වෙන්න පුළුවන්. ඉතින් අපි බිය දුරු කරගන්න ඕනේ. ඒ වගේම අපි උදව්වට කවුරු හරි කතා කරගන්න ඕනේ. ඒ සර්ප දර්ශනේ සිද්ධ වුණ තැන වතුර තියෙනවා නම් සබන් දැලා හොඳට හොදන්න ඕනේ. අපි තවදුරටත් කතා බහ කරමු. වෙලාව බලලා අපි නැවතත් එකතු වෙමු.
සර්ප දර්ශනයකදී මොන වගේ ප්‍රථම ආධාරද ලබා දෙන්නේ කියන කාරණේ අපි කතා බහ කරමින් ඉතිරි. ඔව් ඔබතුමිට අවස්ථාව. ඔව් අපි මම කිව්වා ඒ වගේ වෙලාවට බය දුරු කර ගන්න ඕනේ, අනිත් අයගේ උදව් ඉල්ල ගන්න. ඊට පස්සේ සත්වයා කාපු ස්ථානය සබන්සා වතුරින් අපි හොඳින් හෝදන්න ඕනේ. ඊට පස්සේ අපි රෝගියා ප්‍රවාහනය කිරීමේදී ඇත්තට මේ ස්ථානය නොසෙල් වෙන ආකාරයෙන් අපි කොට්ටයක් වගේ තියන්න පුළුවන්. ඒ වගේ ආකාරයෙන් තමයි රෝගියාව රෝහලට ගේන්න ඕනේ. ගෙනාවට පස්සේ වෛද්‍යවරයාට කියන්න ඕනේ රෝගියා අපිට පුළුවන් නම් කියන සර්ප දර්ශනේ සිදුන වෙලාව සහ ෆෝන් එකක් තියෙනවා නම් ෆොටෝ එකක් අරන් ආවොත් ඒකත් අපිට ගොඩක් උදව්වක් වෙනවා රෝගියා ප්‍රතිකාර කර හඳුනා ගන්න. ඔව් ඒ වගේම තමයි දැන් ඕනම අවස්ථාවක වෙන්න පුළුවන් අපිට හදිසි අනතුරක් වුණොත් රුධිර වහනයක් වෙන්න පුළුවන්. ඒ වගේම කැපීමක් වෙන්න පුළුවන්, සුළු තුවාලයක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබතුමිය මාතක කතා බහ කරද්දී කියපු කාරණයක් තමයි ඔබතුමියගේ ගම්පලාතේ නම් මේ තුවක් උපදිනවා සත්තුන්ට දඩයම් කරන්න. දැන් මේවා නිසාත් මිනිසුන්ට බොහෝ අනතුරු සිද්ධ වෙනවයි කියන කාරණේ. කොහොමද ඒ වගේ අවස්ථාවක ප්‍රතිකාර ලබා දෙන්නේ? ඔව් ඇත්තටම අපිට නිවසේදී පිහියකට, උදැල්ලකට, පොරවකට ඒ වගේ දේවල් කැපෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ රුධිර වහනයක් සිද්ධ වෙන අවස්ථාවක අපි ස්ථානයට රෙදි කෑල්ලක් තියලා පිරිසිදු බැන්ඩේජ් එකකින් බැඳලා අතක් වගේ නම් ඉහළට ඔසවගෙන කකුලක් නැහැ ඒ වගේ කරගෙන ඉන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ රූප රාමු වල ඔබට දකින්න හම්බවේ ඒක කරන්නේ කොහොමද කියලා. ඊළඟ කාරණය තමයි අපි කියමු ඔය කිව්ව වගේ දුරක ඉන්නවා නම් ඇත්තටම ඒ සිදුවීම හරිම වේදනාකාරී. 2018 වර්ෂයේදීත් අපේ ප්‍රදේශයේ බඳින ලද තුවක්වත් පත්තු වෙලා අපේ පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඉතින් රෝගී ඒක වඩාත්ම බරපතල කාරණේ වුණේ ඔහු අපේම හෙදනිධාරීතුමියකගේ සැමියා වීම. ඉතින් ඊට අවුරුදු 5කට පස්සෙත් මේ කාරණේ මේ ආකාරයෙන්ම සිද්ධ වුණා. ලංකාවේ හැමතැනම මේ පිළිබඳ වාර්තා වෙනවා නේද? ඔව් ලංකාවේ බොහෝ විට ඒ මොනරාගල වගේ ප්‍රදේශවල, මහියංගනේ, අන්තරාධිපුර වැනි ප්‍රදේශවල වෙනවා. ඉතින් ඇත්තටම මේක වළක්ව ගන්න තියෙනවා නම් ඒක තමයි අපිට කරන්න පුළුවන් ඉහළම දේ. ඉතින් අපි කියමු සමහර වෙලාවට මේ විදිහට රූපරාමු දැක බලා ගන්න පුළුවන් අපි කතා කරමු. ඒ රූපරාමු වලින් අපිට පෙන්වන්නේ දැන් අපි කොහොමද අර තුවාලයක් ලේ ගැලීමක් තියෙන ස්ථානයක ඒදේ කරන්න කියන එක. ඉතින් මේ විදිහට අපිට ඒ ස්ථානයේ තුවාලය මත තමයි අපි පීඩනය යොදන්න ඕනේ. තව තවත් ලේ ගලනවා නම් ඒත් අපි තව ඒ විදිහට රෙදි කෑල්ලක් තියලා මේ විදිහට පීඩනය යොදමින්, තුවාලය මත පීඩනය යොදමින් ඒ ස්ථානය ඉහළට ඔසවාගෙන අපිට රෝගියාව රෝහල්ගත කරන්න පුළුවන්. හැබැයි අපි මතක තබා ගත යුතු කරුණක් තියෙනවා. අපි කියමු ගහක අත්තක් කඩාවැල්ල ඒකෙන් තුවාලෙලා තියෙනවා නම් අපි කරන්න ඕනේ ඒක ගලවන්න හොඳ නැහැ. ඒතර අපි ඒ ගහේ අත්ත කපාගෙන යත්තත් එක්ක තමයි රෝගියා රෝහල්ගත කරන්න ඕනේ. අපි කොහොම ගේට්ටුවක් අගේ හේක දරුවෙක් නැගලා ඒ කූරක් කැනෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ උදව් ඉල්ලගෙන මේ ගේට්ටුවේ කපා ගන්න. එහෙම කපාගෙන තමයි අපි අරගෙන එන්න ඕනේ. ඉතින් ඒකත් අපි හැම වෙලාවෙම මේ වගේ අනතුරකදී මතක තබා ගත යුතු කරුණක් වෙනවා. දැන් අපි ඕනම අවස්ථාවකදී පාරවල් වල ගමන් කරනවානේ. පාරවල් වල ගමන් කරද්දී රියා අනතුරු බොහොමයක් සිද්ධ වෙනවා. මේ රියා අනතුරු වලින් වැඩි වශයෙන් වාර්තා වෙනා මේ මෝටර් සයිකල් අනතුරු වලින් ජීවිතක්ෂයට පත්වන ප්‍රමාණය වැඩි, ඔවුන්ට සිද්ධ වෙන අනතුරු වැඩි කියන කාරණේ. දැන් ඒ වගේ අනතුරකදී බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි ටග්ගල් අර හෙල්මට් එක දාගෙන ඉන්නවා නම් හෙල්මට් එක ගලවන්න උත්සාහ කරන්නේ. මේක සුදුසුද නැත්නම් මේ වගේ අවස්ථාවකදී මොන වගේ ප්‍රථම ආධාරද ලබා දෙන්න ඕනේ? ඔබතුමිය ඇහුවේ ඉතා වැදගත් ප්‍රශ්නයක්. අපි කියමු ඇත්තටම අපි ගොඩක් පාවිච්චි කරනවා මෝටර් සයිකලේ අපේ ගමන්වලට. මට රූපරාම වලින් ඔබට පෙන්වන්න පුළුවන් කොහොමද අපි මේ අපේ හිසේ දාලා තියෙන හෙල්මට් එකක් ගලවන්නේ. අපි මේ වගේ බලන්න ඕනේ රෝගියා ශ්වසනයක් හුස්ම ගන්නවද. ඊට පස්සේ අපි ඉතා ප්‍රවේශමෙන් මේ හෙල්මටය අයින් කරන්න ඕනේ. ඒ අයින් කරන වෙලාවට අපි තවත් එක්කෙනෙකුගේ උදව් උපකාර ඇතුව සුසුම්නාවට, කශේරුකාවට හානි නොවන ආකාරයට අපි මේ බෙල්ල දෙපැත්තෙන් මේ ඉතා ප්‍රවේශමෙන් තමයි මේ කටයුතු කරන්න ඕනේ. ඊළඟට අර අපිට පත්‍රයක් වගේ එහෙම නැත්නම් කාඩ්බෝඩ් එකක් මම කිව්වා අපිට පරිස්සමෙන් හොයාගත්ත දේවල් නේ තියෙන්නේ මේ වෙලාවට. කවුරු හරි ගමන් කරන ඔෆිස් යන එක්කෙනෙක් අතේ තිබුණ කාඩ්බෝඩ් එකක් ඉල්ල ගන්න පුළුවන්. වෙදි කැලලක් අරගෙන අපිට මේ ආකාරයට තාවකාලික කොලර් එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ කොලර් එක අපි දාන්න ඕනේ. මේ දානකොට අපි හැම වෙලාවෙම අර අනිත් පුද්ගලයා මේ හිසට බෙල්ලට මේ අල්ලගෙන ඉන්න ඕනේ හිස බෙල්ල හෙලවෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ අපිට පුළුවන් රෝගියා මේ ආකාරයට තව අයගේ උදව් ඇතිව අපිට ලෑල්ලකට, අපිට දොර ලෑල්ලක්, ජනෙල් ලෑල්ලක්, ඒ ආසන්නයේ තියෙන කාඩ්බෝඩ් එකක් ගන්න, ඒ වගේ එකකට දාන්න පුළුවන්. අපි දන්නවා මං කිව්වා ඔබට ගඩොල් කැටයක් වගේ දෙයක්, එහෙම නැත්නම් බෙඩ්ෂීට් එකක් වගේ දෙයක් මේ ආකාරයෙන් ඔතලා මේ හිස නොසෙල් වෙන ආකාරයට අපිට
මේ දෙවගේ දෙපැත්තෙන් තියන්න පුළුවන් අර ලෑල්ල මත. තියලා අපි හොඳින් රෝගියාව ගැට ගහන්න ඕනේ ලෑල්ලට. ඊට පස්සේ අපි ඔක්කොම එකතුලා කීප දෙනෙක් රෝගියාව මේ විදිහට ප්‍රවාහනය කරන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ අපි විසින් කරන අර පලිමෝහානි නොකළ යුතුයි කියන එකේදී මේක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද සුසුම්නාවට කශේරුකාවට හානි සිදුවීම තුළ අපි සුවපත් උනත් ගොඩක් වෙලාවට අපි සමහරට එක පැත්තක් පන්නේ නැති අංශභාග්‍ය රෝගීන් බවට පත් වෙලා ඉන්නත් පුළුවන්කම තියෙනවා. ඔව්, හදිසි අනතුරකදී ඔබ ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතුමිය කිව්ව ආකාරයට රෝහල වෙත රැගෙන આવොත් ඒ වෙන්න තියෙන අනතුර අවම කරගන්න හැකියාව තියෙනවා. ඔබතුමිය සඳහන් කළ අංශභාග රෝගී තත්ත්වය, එහෙම නැත්නම් අපි කියනවා අගාධ රෝගය කියලා. දැන් මේ රෝගී තත්ත්වයත් එකපාර්ට මෙන තත්ත්වයක්නේ. එතකොට අපි කියනවා සමහරලාට මේ මොලේ ලේ කැටියක් හිර වෙනවා, නහරේක ලේ කැටියක් හිර වෙනවායි කියලා, එක පැත්තක් පන නැතුව යනවායි කියනවා. මේ වගේ අවස්ථාවක මොකක්ද කරන්න ඕන? ඇත්තටම මේකත් අපිට දැන් ලෝකේ බොහෝ අහන්න ලැබෙන රෝගී තත්ත්වයක්. ඔබ පාරේ ගමන් කරන්න පුළුවන්, බස් අතේ, දුම්රියේ, නැත්තම් ඔෆිස් එක වැඩ කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඇත්තටම අපි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න බොහෝ රෝගවලට, විශේෂයෙන්ම ප්‍රෙෂර් එකට, කොලෙස්ටරෝල් වගේ රෝග තත්ත්වයන් වලට. ඉතින් ආඝාත තත්ත්වය කියන එක ඇත්තටම රුධිර නාලයක් තුළ රුධිර කැටියක් සිරවීම නිසා, එහෙම නැත්තම් ඒක පිපිරීම තුළ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපිට හඳුන ගන්න තියෙන ලක්ෂණ තමයි අපේ කට පැත්තකට යන්න පුළුවන්. එහෙම නැත්තම් මූණ වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට අපි තේක බිබින වෙලාවක මේ කෝපි බිම අතහැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඒ පුටුවේ පැත්තකට වැටෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ සමහරවිට අපේ සිහිය පොඩක් වෙනස් වෙන්න පුළුවන්. අපි කතා කරන කතාව අපේ ගොත ගැහෙන පටල වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක් කියන්නේ ඇත්තටම අංශභාග රෝගී තත්ත්වේ නැත්නම් ආඝාතී තත්ත්වේ අවස්ථාවක්. මේ වෙලාවේ අපි කරන්න ඕනේ අනිත් අයගේ උදව්ව ඇතුව රෝගියා ඉතාමත් ඉක්මනින් රෝහල්ගත කරන එක. මොකද මේ රුධිර කැටියක් සිදුවීම තුළ ඇතිවන ආඝාත තත්ත්වේදී අපිට ගොඩක් බෙහෙත් වර්ග තියෙනවා. ඒක රුධිර කැටිය දිය කිරීම සඳහා ඒන්දා සුදුසුකම් තියෙන දැන් රෝහල් වල මේක තියෙනවා. ඒ වගේ රෝහලක් කරා රෝගියා ගේන්න ඕනේ. ඒකෙදි අර පැය 4.5ක් ඇතුළත කියන කාරණේ ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකෙදි වෙලාව අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් ඒක ආකාරයෙන් අපිට ප්‍රතිමාධාරය ලබා දෙන්න පුළුවන්. ඔව්, ඒ වගේ තත්ත්වයකදී හැකි ඉක්මනින් ප්‍රතිමාධාර ලබා ගන්න රෝහලක් වෙත රැගෙන යන්න කියන කාරණය එතුමිය සිහිපත් කරන්නේ. ඒ වගේම අපට පසුගිය දිනක වාර්තා වුණා ඉතාමත් කනගාටුදායක පුවතක්. ඒ තමයි දහම් පාසල් දරුවෙක් උගුරේ කෙසල් ගෙඩියක් හිර වෙලා ජීවිතක්ෂයට පත් වෙනවා. මේ වගේ සිද්ධීන් ඕනෑ තරම් වාර්තා වෙනවා, විශේෂයෙන්ම කුඩා දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ට උනත් මේ වගේ තත්ත්ව සිද්ධ වෙන්න පුළුවන්. එතකොට කෙනෙක් කොහොමද ප්‍රතිමාධාර ලබා දෙන්නේ? මේ පිළිබඳව ප්‍රතිමාධාරයක් ලබා දෙන කෙනෙක් දැනගත්තනම් ඔන්න බේරගන්න හැකියාව තියෙනවා. ඔබතුමිය කිව්වා වගේ ඇත්තටම බොහෝ අවසනාවන්ත සිද්ධීන් වලට අපි මුහුණ පානවා. මේ වගේ පුංචි ප්‍රතිමාදාර ක්‍රම පිළිබඳ අපේ තියෙන නොදැනුවත්කම නිසා. ඉතින් ඒකයි මම කියන්නේ සමාජ ජීවිතේ අපි හැමෝම මේ ප්‍රතිමාදාර හැමෝම දැනගෙන ඉන්න ඕනේ. දැන් රූපරාමකේ මට ඔබට පෙන්වන්න පුළුවන් කොහොමද මේ උග්‍රේ යමක් සිර වුණාම අපි ඒක අයින් කරගන්න මේ ප්‍රතිමාදාරය ලබා දෙන්නේ කියන එක. මේ අපි කෑම කන අවස්ථාවක් වගේ වෙන්න පුළුවන්. අපිට මේ රෝගියා ඒ වෙලාවෙම බැලලා මේ වගේ ඇඳි නැති පුටුවක වාඩි කරලා අත් දෙක දෙපැත්තට දාලා හොඳට කහින්න කියලා අපි පිටට කීප වරක් තට්ටු කරන්න පුළුවන්. ඒතර අර උග්‍රේ සිර වුණ යම යන්න පුළුවන්. ඊට අමතරව අපිට අපේ දෑත් මිට මොළවල ඊට පස්සේ අපි ක්‍රෝඩ් එකට යටින් තියලා මේ විදිහට තෙරපුම් කීපයක් ලබා දීම තුලත් අපිට මේක කරන්න පුළුවන්. අපි ගමු කුඩා දරුවෙක් යමක් හිර වුණා කියලා. ඒතර අපිට කටේ තියෙනවා නම් අයින් කරලා, කිවි හිර වෙලා තියෙනවා නම් අපිට දරුවා මේ ආකාරයට අපේ දණහිස මත තියලා ඒ පිටතර වගේම අපි පොඩි තට්ටුවක් දැම්මෙන් ඒක අයින් කරගන්න පුළුවන්. ඉතින් මේක මං හිතන්නේ ඕනේ පොඩි දරුවෙකුට උනත් ගෙදර කියලා දෙන්න පුළුවන් දෙයක්, වැඩිහිටියෙකුට උනත් කියලා දෙන්න පුළුවන්. ඒතර පාසලේදී ඔබ කිව්වාගේ දහම් පාසලේදී, එහෙම නැත්නම් වෙනත් ස්ථානයකදී මේ වගේ දේවල් වළක්වගෙන අපිට වටිනා ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන්. ඒත් එක්කම තවත් දෙයක් සිහිපත් කරන්න ඕනේ. අපි ඕනම කෙනෙක් හදිසි අවස්ථාවකදී දැනගත යුතු ප්‍රතිකාර ක්‍රමයක් තමයි මේ કૃත්‍රිම ශ්වසනය ලබා දීම කියන්නේ. කොහොමද ඒ නිවැරදිව සිද්ධ කරන්නේ? ඔව්, අපිත් ඒක රූපරාමකින් බලමු කොහොමද අපි કૃත්‍රිම ශ්වසනය නිවැරදිව ලබා දෙන්නේ කියලා. ඇත්තට මේක ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. අපි දැනට තියෙන රෝගී තත්ත්වයන් එක કૃත්‍රිම ශ්වසනය දෙන්න බොහෝ අය අකමැති වෙනවා. නමුත් අපි කැමතිනම් કૃත්‍රිම ශ්වසනය ලබා දීමට මෙන්න මේ රූප සටහනේ පෙන්වන ආකාරයට අපිට හොඳින් උගේ වාමාර්ගයේ මොන හරි හිට වෙලා තියෙනවා කියලා බලන්න පුළුවන්. ඒවා අයින් කරන්න පුළුවන්. පිළිසිඳු ලේන්ස් වල රෙදි කැලලක් මේ ආකාරයෙන් දාන්න පුළුවන්. දාලා අපේ කටට ගන්න හුස්ම මේ රෝගියාගේ මුඛය තුළට අපි දෙනවා. ඒ අවස්ථාවේදී අපි නාසය පොඩක් තද කරගන්න ඕනේ. ඔබට පේනවා ඇති අර ශ්වසනය ලබා දෙන අවස්ථාවේදී ඔහුගේ පපුව ඉහළ පහළ යන ආකාරය අපිට දැකෙන්න පුළුවන්. එතකොට තමයි අපි කියන්නේ මේ නිවැරදි ආකාරයෙන් අපි කෘත්‍රිම ශ්වසනය ලබා දුන්න කියන එක අපිට තහවුරු වෙනවා.
හදිසි අනතුරක් සිද්ධ වුණොත් ප්‍රථම ආධාර ලබා දෙන්න පුළුවන් ක්‍රම පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ. අවසන් වශයෙන් මම ඔබතුමියගෙන් දැනගන්න කැමතියි අපේ සමාජයට මේ තුලින් ලබා දෙන පණිවිඩය මොකක්ද? ඇත්තටම අපි සිද්ධ වුණු සිදුවීමේ නාලිකාවලින් බොහෝ විකාශනය වෙනවා. ඉතින් ඒ හැම වෙලාවම මම කියන්න කැමතිම දේ තමයි වළක්වා ගැනීම. අර ජීවිත හානි වෙන දේ වළක්වා ගැනීමට කළ හැකි දේ අපි කළ යුතුයි. දැන් අපේ වෙන් ප්‍රදේශවල ඔය බඳින ලද තුවක්කු තියෙනවා. අපි පොලිස් දෙපාර්තමේන්තුවෙන් අපිට ඉල්ලා සිටින්න පුළුවන් මේ දේවල් වළක්වන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම තමයි අර මං කිව්වා ආඝාතය වගේ රෝගී තත්ත්වයකදී අසරණ වෙන තත්ත්වය වළක්ව ගන්න හැකි ඉක්මනින් රෝහලකට ගේන්න කියන පණිවිඩය අපිට මේ අවස්ථාවේදී මම කැමතියි ඒකත් ලබා දෙන්න. ඉතින් ඒ වගේම තමයි මේ ප්‍රථමාධාර පිළිබඳ ඔබට මේ අවසන් රූප සටහන් බලන්න පුළුවන් නම් මේ ප්‍රථමාධාර පිළිබඳව අපි හැමෝම අපි දන්නාය විදිහට. එතකොට අපි රෝහලක වැඩ කරන අය අපේ රෝහල ගත්තාම අපේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු ඒ වගේම අනිත් සියලුම දෙනා ඒ වගේම හෙදකාර්ය මණ්ඩලයේ විශේෂඥ වෛද්‍යවරු මේ කණ්ඩායමක් විදිහට ගිහිල්ලා අපි තැන් තැන්වල ප්‍රථමාධාර පුහුණු වැඩසටහන් පවත්වන ඔහුගේ ඉල්ලීම මත. ඉතින් මම හිතනවා ඒ වගේ දේවල් අපි හැම වෙලේම අනිත් අයට කරන්න ඕනේ. එතකොට අය ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒක ඉතාමත්ම වැදගත් කාරණයක් වෙනවා අපිට මේ ජීවිත බේර ගැනීම හා අපින් පස්සේ වෙන මේ හානිදායක තත්ත්වයන් වළක්වා ගන්න. ජීවිත බේරගන්නට මේ හානිදායක තත්ත්වයන් වළක්වා ගන්නට සුදුසුම ප්‍රතිකාර ක්‍රම මොන වගේද කියන කාරණය පිළිබඳව අපි ආයු විශේෂාංගය තුළින් දැනුවත් කරේ. මේ පිළිබඳව දැනුවත් කරන්න අපිත් එක්ක එකතුනේ මොණරාගල දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රධාන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරිණී සුජීවා ජයසිංහ මහත්මිය. බොහොමත්ම ස්තුතියි අද දවසේදී ටිකක් දුර බැහැර ඉඳන් ඇවිල්ලා අපිත් එක්ක අපේ හිතවතුන් දැනුවත් කරන්න එකතුනට. ආයුබෝවන් සුබ දවසක් ඔබතුමියට. සුබ දවසක් ඔබට. හොඳයි. ආදරණීය ජීවිතය තුළින් අද දවසේදී අපි සමුගෙන යන සූදානම් වෙන්නේ නැවතත් හෙට දවසේදී ආදරණීය ජීවිතය තුළින් ඔබව හමු වෙන බලාපොරොත්තුවෙන් ප්‍රාර්ථනා කරන ඔබට ආදරණීය දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.